මම ඉන්දික දොඩංගොඩ කැඳවුම් කරු දුම්රිය නගා සිටීම සඳහා වෘත්තීය සමිතිය අද දින මේ මාධ්‍ය හමුවට මම සහභාගී වෙන්නේ දුම්රිය ශාස්ත්‍රීය වෘත්තීය සමිතිය නියෝජනය කරලා විශේෂයෙන්ම මේ දිනවල දුම්රිය වැනි ආයතන ගණනාවකට ප්‍රතිව්‍යුහගතකරණය ඒ වගේ කරුණු ගෙනල්ලා උද්ගලීකරණය වගේ තැනකට ගෙනියන්න උත්සාහ කරනවා කියන එක අපි දැක්කා මොන දේ කරත් ඒක රාජ්‍ය ආයතනයක් විකුණනවා හරි මොන හරි කරනවා නම් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය විදිහට යම්කිසි දැනුවත් වීමක් කලමන මොන හරි දෙයක් තියෙන්න ඕන කියන එක අපි දිගින් දිගටම නිරන්තරයෙන් කිව්වා. නමුත් එහෙම කිසිම වෘත්තීය සමිතිය දැනුවත් කරන්න ක්‍රියාමාර්ගයක් මේ දක්වා අරගෙන නැතුව මේ වෙනකොට යම්කිසි විශේෂයෙන් ප්‍රහණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරලා ඒ සඳහා කමිටුවක් පත් කරලා තිනවා. ඒ කමිටුවට මේ දක්වාම කිසිම වෘත්තීය සමිතියක් ඇඳවලා නැහැ. වෘත්තීය සමිති වලින් අදහස් ගන්න කටයුතු කරලා නැහැ. මොකද දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් නොවන වග අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා මේ තියෙන තත්ත්වයත් එක්ක. ඒක නිසා යම්කිසි වැඩපිළිවෙලක් දුම්රිය ගොඩනගන්න සිදු කළ යුතුයි කියන මතේ අපි ඉන්නවා. ඒක දුම්රිය විනාශ කරන තැනක් නොවන තැනට පත් කරගන්න ඕන කියන එක තමයි අපේ මතේ වෙන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය කියලා එමු නැත්තම් අධිකාරියක් බවට පත් කරන දඟලන්නේ ඇත්තටම මේ අමාත්‍යවරයා. අමාත්‍යවරයාට තමයි දැඩි උමනාවක් තියෙන්නේ. මොකද එතුමාට රිසිසේ මේකේ තියෙන සම්පට්ටික භුක්ති විඳින්න පුළුවන් තැනක් හදාගන්න තමයි මේ හදන්නේ. මම ඒක ඉතා වගකීමෙන් කියනවා. මොකද එතුමාගේ කල් ක්‍රියාවත් එක්ක ඊයේ දවසේ මම එතුමාගේ විශාල වංචාවක් පිළිබඳව හෙළිදරව් කරා. ඒ අනුව එතුමා මට කියලා තිබුණා පරීක්ෂණයක් කරන්න මම මේ මාධ්‍යට කොහොමද ප්‍රකාශන ලබා දුන්නේ කියන කාරණය ගැන. එතුමාට එහෙම මම වෘත්ති සමිති නිලධාරියෙක් විදියට මම මාධ්‍යයට සිදු කරන ප්‍රකාශන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න හෝ විනයානුකූලව කටයුතු කරන්න එතුමාට හැකියාවක් නැහැ. නමුත් එතුමාගේ බලය පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න යනවා වෙන්න පුළුවන්. අපි ඒකට බය නැහැ. වගකීමෙන් කියනවා එහෙම ඕනෑම පරීක්ෂණයකට අපි යටත් අපි නීත්‍ය අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ. ඇමතිතුමා හොරකම් කරලා නැහැ කිව්වට එතුමාගේ හොරකම් ඕන තරම් එළියන. එතුමා කියනවා ළමයෙක්වත් කවුරුවක්වත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා කවුරුවත් රජයේ රුපියලක්වත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. මං අද හෙළි කරන්න කැමතියි එතුමාගේ කල් ක්‍රියාව මොකද්ද කියලා. අමාත්‍යංශයේ තුල විතරක් කරන කටයුතු ගැන කිව්වොත් අමාත්‍යංශ දෙකේම පුද්ගලික ලේකම් විදිහට ලොකු පුතා ඉන්නවා එතුමාගේ. ඒ වගේම දෙවෙනි දුව එතුමාගේ දෙවෙනි දුව ඇමරිකාවේ තානාධිපති කාර්යාලයේ තුන්වෙනි නිලධාරියා. මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාලේ කංකේන්ද්‍රි ගාලා විදේශ සේවයේ සුදුසුකමක් නැතුව තමයි මේ තනතුරු අරගෙන යවලා තියෙන්නේ, ප්‍රස්තාව අරන් දීලා තියෙන්නේ. ඒ වගේම තමයි බෑනා. එතකොට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පරීක්ෂණ නිලධාරි. මොකද්ද කරපු පරීක්ෂණ කටයුත්ත කියලා බැලුවොත් කිසිම දෙයක් නැහැ. මේ නිකන් පඩි ගෙවන්න හදපු තනතුරක්. ඒ වගේම තමයි මස්සිනා, ඒ කියන්නේ නංගි. එතුමාගේ නංගි බැඳපු කෙනා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කෝඩිනේටින් සෙක්‍රටරි. ඉතින් මේ වගේ විශාල මුදලක් පුද්ගලිකවම එතුමාගේ ඥාතීන්ට පවුලේ අයට වැටුප් විදියටත් ඒ වගේම දීමනා විදියටත් වාහන අමාත්‍යංශ සියල්ලම පාවිච්චි කරන්නේ මෙතුමාගේ මේ ඥාති පරපුර. ඒ වගේ තමයි මේ මෑතකදී දැනට මාස කීපයකට කලින් පත්වීමක් දීලා තියෙනවා මේ අයන්ති ගුරුසිංහ කියලා තැනැත්තියකට මාර්ග සංවර්ධන අධිකාරියේ එලිවේටඩ් හයිවේ ව්‍යාපෘතියේ උපදේශිකාවක් විදියට 1,05,000 වැඩි මුදලක් වැටුප් විදියට ගෙවනවා. ඉතින් මේ වගේ අය කීප දෙනෙක්ම ඉන්නවා මේ මෙතුමාගේ සුරතලියොත් ඒ අතරේ ඉන්නවා. එහෙම තමයි මෙතුමා මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් මේ වගේ අදූරදර්ශී එහෙම නැත්නම් අතේ පැලවෙන බොරු කියන අමාත්‍යවරයෙක් ප්‍රධාන අමාත්‍යංශයට මම හිතන්නේ මේ ආවමයි. ඒක නිසා මේ අමාත්‍යවරයා විසින් සිදු කරන කිසිදු ක්‍රියාවකට අපේ වෘත්ති සමිතිය විදියට සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමායන් කියන වහාම මේ අමාත්‍යවරයා ඉවත් කළා. සුදුසු කෙනෙකුට මේ ප්‍රධාන අමාත්‍යංශය පවරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි දුම්රිය සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නම් ඒකට වෘත්ති සමිතිය අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන. මින් ඉදිරියට අපි රාජ්‍ය සේවයේ මේ සියලු වෘත්ති සමිති සමග ඒකාබද්ධව කටයුතු කළා සියලුම ආයතන විකුණන්න එහෙම නැත්නම් ජනතාවට ඒවැ ප්‍රතිලාභ අහිමිනේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි විරෝධතාවය දක්වන්න කටයුතු කරනවා. මේ දැන් ඔබතුමා කරපු චෝදනාව සම්බන්ධයෙන් බන්දුරු ගුණවර්ධන අමාත්‍යවරයාට අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ ගැන වහාම සොයලා බලලා මේ කඩිනමින් පරීක්ෂණයක් මේ චෝදනාවලට කරන්න කියලා. දැන් මේ ගැන ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ? ඔව්,
සියලුම සාක්ෂි සහිතව තමයි මම මේ චෝදනාව කරේ මාත් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාවට මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කටයුතු කළා තිනවා ඒ වගේම ඊට අදාළ ප්‍රකාශය මම ඊටාම නුදුරේදී ලබා දෙනවා ඒක තමයි මම මගේ ක්‍රියාමාර්ගය ඒ වගේම තමයි මම අද හෙළි කරේ එතුමගේ පෞල් පාලනය පිළිබඳව ප්‍රධාන අමාත්‍යාංශය තුලත් විදේශ තානාපති සේවය තුලත් සම්පූර්ණයෙන්ම එතුමාගේ මුළු පවුලම විහිදිලා තියෙන ආකාරයත් එතුමාගේ හිතවත්කම් දරන සුරතලියන්ට රැකියාවල් තියෙන විදිහත් තමයි මම අද හෙළි කරේ ඒ වගේම තමයි මේවා ඉතා වගකීමෙන් අපි කියන්නේ මේවට අපි ළඟ සාක්ෂි තියෙනවා ඉතින් මෙවැනි අය එලවන්න කියලා තමයි අරගලය තුලින් ජනතා අරගලය තුලින් මම හිතන්නේ කිව්වේ නමුත් අවසානයේ විශාල අමාත්‍යංශයක් බාර දීලා කොහොම හරි තාමත් ඒකේ වැජඹිලා ඉන්න මේ අමාත්‍යවරයාට හැකි වෙලා තිනවා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ප්‍රධාන අමාත්‍යංශයේ මෙතුමව ඉවත් කරලා වෙනත් සුදුසු අමාත්‍යවරයෙකුට මේක බාර දෙන්න කියලා. දැන් ඔබතුමා කරපු චෝදනා සම්පූර්ණයෙන්ම එතුමා ඊයේ අපි දැක්ක මාධ්‍යමුවක් කියලා හෙලා දකිනවා. ඒ කියන්නේ මේ විශාල බොරුවක් ඔබතුමා කිව්වේ ඔබතුමා කිසිම දුම්රිය වෘත්තීය සමිතියකත් නැතුව එහෙම චෝදනා කරන්න ඔබතුමාට හැකියාවක් නැහැ. ඔබතුමාගේ ලොකු චෝදනා වගේක් තියෙනවා ඒවා බාර දීලා තියෙන්නේ ඔය පන්දුලකුණ වර්ධන මහතා කරපු කරන දේවල් සමග ඔබතුමාගෙත් ලොකු දූෂණ වංචා රැසක් තියෙනවා කියලා තමයි එතුමා කියන්නේ. මං සම්බන්ධයෙන් එක චෝදනාවක් තියෙනවා ඒක වෙච්ච වැරදීමක් සම්බන්ධයෙන් අධිකාල ඉල්ලුම් කිරීමක් සම්බන්ධයෙන් ඒක මම පිළිගන්නවා ඒකට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් විනයානුකූලව කටයුතු කළා තියෙනවා මං ඒ විනය ක්‍රියාමාර්ග වලට මුහුණ දෙමින් පවතිනවා ඒක මම පිළිගන්නවා ඒක කොරෝනා සමයේදී අවශ්‍ය තොරතුරු මා නිසි පරිදි සටහන් කර නොගැනීම නිසා ඒ කාලේදී අපි ඩොකියුමන්ට් පාවිච්චි කරේ නැහැ මොකක්වත් කෝච්චිය ලැබුවා විතරයි කරේ ඒ වෙලාවේදී වෙච්ච අතපසු වීමකින් 2020 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල මගේ අතිකාලීන ලුම් පත්‍ර වැරදීමක් වෙලා තියෙනවා ඒක තමයි ඒ කියන්නේ අවසාන මාසික අතිකාල ඉල්ලුම් පත්‍රයේ වැරදීමක් වෙලා තියෙනවා ඒ වගේම දිනපතා මං ඉල්ලුම් කරන ඒවා නිවැරදිව සටහන් කළා එදිනෙදා දාලා තිනවා ඒ දෙක සංසන්දනය කළා නිවැරදිව නොබලපු නිසා තමයි වැරදි අතිකාල ගෙවීමක් සිද්ධ වෙලා තින්නේ මං ඒක ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයට මුහුණ දෙමින් පවතිනවා ඒ පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමින් තීන්දුවක් ගනිමි ඒකට මම කිසිම බලපෑමක් කරලත් නැහැ එහෙම සිද්ධියක් සම්බන්ධයෙන් මම ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ ඒක සත්‍ය සිදුවීමක් ඒ වගේ තමයි ওই අනිත් කිසිදු චෝදනාවක් මම එතුමා කරන කවදා පිළිගන්නේ නැහැ එතුමා ඒවා පට්ටපල් බොරු එතුමා මගේ නම කියලා ඒක චෝදනාවක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ මම එතුමාගේ නම කියලා තමයි ඊයේ චෝදනාව ඉදිරිපත් කරේ දැන් අල්ලස් එකට සහ අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට අද දිනේදී පැමිණිලි කරා ඔබතුමා ඒවට මුහුණ දෙන්න ලෑස්තිද අනිවාර්යෙන් මම සාක්ෂි ඇතුව තමයි මේ කරුණ ඉදිරිපත් කරන්නේ ඉල්ලාස් කරගන්නේ දැන් නැති දවසෙක මේ කරපු චෝදනාව ඔබතුමා මම නෑ එහෙම ඉල්ලාස් කරගන්න බෑනේ ඔබ වගකීතු අමාත්‍යරයෙකුට විරුද්ධව මං චෝදනා කළේ කියලා මට ඉල්ලාස් කරගන්න පුළුවන් දැන් දුම්රියේ තත්ත්වය කොහොමද දැන් ඉදිරිය ආයිත් වර්ජනයකට යනවද ඔබතුමාලගේ යෝජනා වලට පිළිතුරු ලැබිලාද වර්ජනය නැවතුනේ ඔව් දැන් දුම්රිය සාමාන්‍ය අධිකාරතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක කතා කරලා එතුමා එකඟ වුණා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අපේ බඳවා ගැනීම පරිපාටියත් උසස් වීම පරිපාටියත් ඉතාම කඩිනමින් සකස් කළා යවන්න සති දෙකක් ඇතුළත මේක අනුමත කර දෙන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකඟ වුණා කියලා අපිට පැවසුවා ඒක ලිඛිතව දීලා දිනු ඒ අනුව තමයි එදා ඒ වර්ජනය අතහැරලා තියෙන්නේ ඒ අර වෙන කිසිම යටි අරමුණක් හෝ මොනවත් තියාගෙන අපි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණේ වුණ නැහැ වෘත්තීය ක්‍රියාමාර්ගයට ගියාට පස්සේ ඇමතිවරයා කරපු මේ අභූත චෝදනා කීපයක් නිසා තමයි මට ඊයේ දිනේ මේ මාධ්‍ය ප්‍රකාශ කරන්න සිද්ධ වුණේ නැත්තම් අපි ඒවා දැනගෙනත් අද්ද නැතුව හිටපු දේවල් මේ එතුමා දිගින් දිගටම නම නොකිය කරුණ ඉදිරිපත් කරනකොට අපිට බලන් ඉන්න බැරි තැන තමයි මේක ඉදිරිපත් කරේ නැතුව වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි කියන එක අපිට එතුමා සම්බන්ධයෙන් කිසිම වෙන ප්‍රශ්නයක් තිබුණ නැහැ එතුමා ප්‍රධාන අමාත්‍යංශයේ බරපතල අගතියකට ගෙනියනවා කියන එක දැක්ක නමුත් පුද්ගලිකව එතුමා සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තිබුණ නැහැ එතුමා නම නොකිය දිගින් දිගටම අපිට චෝදනා කරන එක නිසා තමයි අපි මේ සත්‍ය සිදුවීම් ටික හෙළි කරේ දැන් අද මම කිව්වා වගේ මේ බෑනලා පුතාලා දුවලා ඔක්කොම එතුමා කියනවනේ මම රජෙන් සත පහක දෙයක් ගන්න නැහැ කියලා එතකොට මේ වතුර එකක්වත් බොන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් මම මේ අද හෙලි කරපු කරුණ ටික ඒකත් අසත්‍ය නම් එතුමාට පුළුවන් හෙට ගිහිල්ලා ඒකටත් විරුද්ධව
ක්‍රියාමාර්ග ගන්න අල්ලස් කොමිසම කොහෙද CID එකට පැමිණ ගන්නේ. එතුමා හැම එකම CID එකට පැමිණ ගන්නවා. දැන් මේ මේ දඹදිව ගිහු චාරිකාවත් ඇත්තනේ. ඔව් දඹදිව චාරිකාවේ මම මගේ ගාව තියෙන ප්‍රවේශ පත්‍ර ටික මම ඔබතුමාට දෙන්නම්. එතුමාගේ නමට කවුද මේ ප්‍රවේශ පත්‍ර වලට මුදල් ගෙව්වේ කවුද කියලා එතුමාට හෙළි කරන්න පුළුවන්. එතුමාගේ බිරිඳත් එක්ක දඹදිව චාරිකාවක් ගිහිල්ලා තිනවා. ඒකේ ප්‍රවේශ පත්‍රයට මුදල් ගෙව්වේ කවුද කියලා එතුමා වගකීම. ඒක ගැන ඊයේ කිව්වේ නැහැ නේ මොනවත්. අපි කරුණා කරලා කියනවා එතුමාට මේක පැහැදිලිව කියන්න රටේ ජනතාවට කියන්න. එතුමා ඉල්ලාස් වෙනවා කියනවා එක දවසක් අමාත්‍ය ධුරේ ඉන්නේ නැහැ කියනවා. ඒකත් එක දවසක් ඉන්නේ නැතුව ඉඳි ඊටඟ අනිත් හැමදාම ඉන්න තමයි. ඔව් එක දවසයි එතුමා ඉන්නේ එක දවසයි ඉන්නේ නැත්තේ. අනිත් හැමදාම ඉන්නවා කියලා තමයි හිතාගෙන. සතයක්වත් ගන්න නැහැ. සතයක් ගන්න නැහැ. කෝටි 5 එහෙම තමයි ගන්න. කෝටි 5ක් ගන්න සතයක් ගන්න නැහැ. හැබැයි එතුමා කියන්නේ අමූලික පට්ටපල් අසත්‍යයක් කියලා නෝ කියන්නේ ඔබතුමා. ඈ අමූලික පට්ටපල් අසත්‍යයක් ඔබතුමා ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. ඕ චේ එතුමා දැන් පැමිණිලි කරානේ. ඒකත් බලමු මමත් පැමිණිලි කළා තිනවා. ඒ අනුව ඉදිරියට එළියට එයිනි. සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා ආයතනයක මේක කොහොමද විභාග වෙන්නේ එතුමා අන්තර්වාසී වෙනවා කිව්වා. ඉතින් අපි බලමු එතුමා නඩුවේයි ඒ ඔක්කොම කරයි. අපි ඒවට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ තොරතුරු හෙලි කරේ ඒ සියල්ලටම සූදානම් වෙලා.